මේ බොජ්ජංග ධර්ම වැඩිමේදී දැනගත යුතු විශේෂ දෙයක් තියෙනවා. මේ බොජ්ජංග ධර්ම හත සමානව වැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්ම සාකච්ඡා කරන වෙලාවටයි. ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදී කරන වෙලාවෙදී තමයි බොජ්ජංග ධර්ම හත අඩු වැඩියක් නැතුව සමානව වැඩෙන්නේ. නිවන්ට කිසි බාධකයක් නැතුව නිවන් අවබෝධ කරගන්න හේතු වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ධර්ම දේශනා අවසානයේදී මෙච්චර ප්‍රමාණයක් මේ මාර්ගඵලයට වත්තුලා කියලා විග්‍රහ කරලා තියෙන්නේ. ඔය භාවනා ක්‍රමින් ආදී ඉන්න අවස්ථාවකදී වැඩෝ හිතක් ඇති කෙනෙක් නම් ඒ තුනට පූර්ණේ කරගන්න ඒ ටික කරනකොට ලැබලා තියෙන බොහෝම ටික දෙනවා. මේ ශාසනය තුල එක දවසක් එක වෙලාවක බුදුරජාණන් වහන්සේ කරපු දේශනාවක් අහලා යම් තරමක් ලෝක සත්‍ය මාර්ගඵල ලැබුවා නම් මුළු බුද්ධ ශාසනයේ පවතින කාලයේම භාවනා නියෝගීව හටියු කරමින් විදර්ශනා කරලා තනියෙන් අරිද්දේ විමර්ශනය කළා. දැන් ඔක්කොම එකතුලා ගත්තොත් ඊට වැඩිය මාර්ගඵල ලැබලා තියෙන එක දේශනාවක් අහපු දවසක. මොකද ඒකට හේතුව ඒ තරම් විශේෂයක් තියෙනවා. ධර්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණ ආදී කටයුත්තේදී සත්‍යබෝධියගේ ධර්ම වැඩෙන මේ ස්වභාවය නිසා ධර්මාභෝධය ලැබෙන විශාල පිටුහලක් තියෙනවා. ධර්ම දේශනාව ඒ වගේම ධර්ම ශ්‍රවණි ඒකයි පළවෙනි තැන. ඉතින් ඒ නිසා බුදුරන් වහන්සේ දේශනා කරනවා එහෙම නැතුව මේක පුද්ගලිකව මේ විදිහට වඩාගෙන යනකොට වඩන්න ඕනේ සමේ පෙන්නනවා. එහෙනම් මේ බොජ්ජංග ධර්ම තුනේ එක බොජ්ජංග ධර්මයක් නිරන්තරයෙන්ම පැවතිය යුතුයි. ඒක වෙනස් වෙලා බෑ. එතකොට නිරන්තරයෙන්ම පවතින ඕනේ සති සම්බොජ්ජංගය. ඊට පස්සේ බොජ්ජංග ධර්ම තුනක් තියෙනවා. දිගටම පවත්වාගෙන ගියොත් මානසිකත්වයේ විචිප්ත පිස්සු හැදෙනවා කියන එක නෙමෙයි. මනස විසිරිල යනවා නියම විදිහට ලබන්ට අවශ්‍ය කරන කාරණේටවත් යොමු කරගන්න බැහැ. එක කාරණයක් හිතන්න පටන් ගන්නකොට ඒක අනිත් කාරණේ කොහොමද? මේ ප්‍රශ්නේ කොහොමද? තවත් ප්‍රශ්න ගොඩාක් තමයි මතුවලා තියෙච්ච ප්‍රශ්න ගොඩක් ඉන්න පටන් ගන්නවා උත්තර හොයන්න. මාසෙකින් එකට එන්නේ එකක්වත් හොයාගන්න බැරි වෙයි. මෙන්න මෙහෙම මානසිකත්වයේ ඇතිවෙන ස්වභාවයක් එනවා. මනස හිිනුනින් දැනගන්නකොට මෙන්න මෙහෙම ස්වභාවය දැන් ප්‍රමාණ ඉක්මවා ගියා මෙන්න මේ බොජ්ජංග ධර්ම වලින් කිය. එහෙම වෙන බොජ්ජංග ධර්ම තුනක් තියෙනවා. ධම්ම විචය, වීරිය, ප්‍රීති කියන මේ බොජ්ජංග ධර්ම තුන වැඩෙනකොට ඒකේ ස්වභාවය ඕකයි. අර කියන විදිහට මනස ප්‍රබෝධ කරලා හිටන් අයිසරේ විශාල වශයෙන් විහිදුවා හරිනවා. ඒ විලාට බොහොම සියුම් දේවල් එකක් අරගෙන විග්‍රහ කරගන්න බෑ. එකක් විග්‍රහ කරලා හිටන් එකක් තේරුම් ගන්න බලනකොට තව තවත් කීපයක් ඒවා ඉන්න පටන් ගන්නවා. තව තවත් පරණ වෙලා ඒවට උත්තර ගන්න ඔක්කොම හිරියට හිතෙන බොළ හිතක් වාගේ වෙනවා. අවශ්‍ය කරන දේ වැඩි කරගන්න නැඹුරු කරගන්න බෑ. අවධානය ඒකට යොමු කරන්න බෑ. දැන් අපිටත් එද හිතා ගන්න සාමාන්‍ය මේ ලෞකික ලෝකේ තියෙන ප්‍රශ්න දෙක තුනක් ඔළුවට ආවොත් එහෙම එක හැරෙයි. අපි එකක් විසඳ ගන්න කල්පනා කරන අනිත් ප්‍රශ්න ටිකත් වද දෙන්නේ නැද්ද? ඒකත් ඒ වැදේම වද දෙන්න පටන් ගන්නවා. මහා අවුලක් නේ මේක. මොන එකක්ද මේ? දැන් කොහොමද මේ විසඳා ගන්න? ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අර පැත්තේ වැඩපොලේ ප්‍රශ්න, අනිත් පැත්තේ බලනකොට මේ ගෙදර තියෙන ප්‍රශ්න, අනිත් පැත්තේ බලලා ඉඩම් නඩුවක් තියෙනවා, ඒ පැත්තේ ඒකේ ප්‍රශ්න එනවා. දැන් මේ වගේ එක එක නම් ප්‍රශ්න ගොඩක් ආව එකක්ව විසඳා ගන්න බැහැ. මානසිකව අන්න එහෙම වෙනවා. ඒ වගේ මේ ධර්මයේ පිළිබඳව විමර්ශනය කරගෙන යනකොට ධර්ම රසාස්වාදයක් එනවා. ඒ රසාස්වාදය එනකොට විවිධාකාර දේවල් ගැන හොයන්න හිතන්න ඉඳෙනවා. අරක කොහොමද, මේක කොහොමද, දිව්‍ය ලෝක තියෙනවා වුණාද, බ්‍රහ්ම ලෝකෙක මොනවද, ඒවේ ආවස කොහොමද, ඒවේ උපදුනායට මොකද වෙන්නේ? ඉතින් කොහොම එක එක ප්‍රශ්න එනවා. ඉතින් මේ ධර්ම සත්‍යයෙන් ගත කරුණු තාවගේ ඒක අපායෙන් කොච්චර කාල දුක් විඳිනවද, මොන මොන අකලොත් අපාය යන්නේ. ඉතින් විශාල ප්‍රශ්න ගොඩක් ඉන්නවා. ප්‍රශ්න විසඳ ගන්න. දැන් ඔය ඔක්කොම ප්‍රශ්න ගොඩක් වෙන හිතට ආවම අවශ්‍ය ප්‍රශ්නෙට ව්‍යාකරණය කරගන්න මනස යොමු කරන්න බැරුව යනවා. මෙන්න මෙතෙන්ද ගියහම ධම්මවිජය සම්බෝධියන්ගේ අත්හරින්න කියන. දැන් ඒක ඇති යන්න එපා. මේ ධර්මයේ ගැන විග්‍රහ කරන්න කිව්වෙත් සීමාවක් තියාගන්න ඕනේ. ඔය සීමාව ඉක්මවාගෙන ඊට පස්සේ අහක් කරන්න හිතෙන්නේම නැහැ. එහෙම අහක් කළාම කොහොම හරි එකට පිළිතුරක් ගන්න ඕනේ. කොහේ හරි ගිහිල්ලා දන කෙනෙක්ගෙන් හරි අහගෙන ඉන්න ඕනේ. ඔය වගේ මහා වදයක් වෙනවා අන්තිමට. ඒක විඳා ගන්නකම්. එතකොට ඒ සඳහා උත්සාහය වීර්යය වැඩි කරන්න පටන් ගන්නවා. වීර්ය සම්බොජ්ජංගේ ලැබෙනවා. ධර්මයේ ගැන මතක් වෙනකොට විශාල ප්‍රීතියකුත් එනවා. ඒ ප්‍රීතිය නිසා සමාධියට බාධාවක් වෙනවා අන්තිමට.
අවධානය යොමු කරගෙන නිෂ්කලංක සමාධියේ බාධාවක් ඉද මතවට වැඩිනොත් ඔක නවත්තන්න කියන. ඒ දුර වැඩිම නවත්තන්න ඕන. තව එහාට කියන වැඩිවොත් එහෙම ප්‍රමාණී ඉක්ම යනවා අතිදාවණී වෙනවා. එතන මාර්ගඵල වලට බාධකයි. ඒ විලාහට ඒක නවත්තලා. කායයට හිතට සැහැල්ලුව දෙන්න පස්සාති සම්බොජ්ජංගෙට හිත තියන්න කියන. ඊට පස්සේ සමාධි සම්බොජ්ජංගෙට හිත තියන්න. සමාධි සුවේට හිත තියන. උපේක්ෂා සම්බොජ්ජංගෙට හිත තියන්න. නිදහස් මාධ්‍යයේ හිත තියාගෙන නිවන මුල් කරගත්ත සාන්ති සිද්ධියටන් ඉස්තර වෙනවා. ඒ නිස්තර සමාධියේ හිත තියලා බලන්න පුරුදු වෙන්න ඕන. එහෙම කරගෙන යනකොට මට මේ ලෝකෙ එකක්වත් ඕනේ. එකක්වත් හොයන්න ඕනේ. මට මහා කරදරයක් මේ අනිකාට කියලා කතා කරන්නවත් කරදරයක්. බණ කියන්න මට ඕවා කරන්න හිතෙන්නේ නැහැ. මට මේ සමාධියේ මේ ඉඳ හිතෙනවා. ඔන්නම අවස්ථාවක් එනවා ආය කාලයක් යනකොට. ওই තත්ත්වේ රහොත් දැන් ආයෙ දැනගෙන වැඩේ හරියන්නේ නැහැ. දැන් යන්නේ ඇකිලෙන්ද? ඇකිලෙන හිතේ දහම් දකින්ද බැහැ. දැන් ආයෙ ප්‍රබෝධ කරන්න ඕන. දැන් සමාධිය වන්නේ පොඩ්ඩක් නවත්තලා ආයෙ ධර්ම සාකච්ඡාදී පටන්ගෙන බහිඳවනේ වැඩේ. ඔන්න ඔය ටික සමව ගෙනියන්න ගන්න කෙනාට මේ බොජ්ජංග භාවනාව වැඩිනවා. ඔක දන්නේ නැති කෙනාට ප්‍රමාද වෙනවා. ඔක තමයි නිවන් දැකීම ප්‍රමාදී හේතු වෙන්නේ. ඉතින් මේ බොජ්ජංග වඩනකොට සමව වඩන්නේ ඔය ක්‍රමයේ. ධර්ම සාකච්ඡාදී සමව වැඩිනවා. අනිත් තමන් හුදකලා බලනකොට ඔය කාරණා දෙක එකින් එකට නිදහස් කර කර බලන් දුව. ගත හිත සැහැල්ලු වෙන්න තමයි මේ සුසුම් හැරීමේ භාවනා ක්‍රමයේ තියෙන්නේ. අපි ආනාපානය කියලා පටලවාගෙන ඒක එතනම තියෙන්නේ ඒක. ඒක මේ සාසනෙට ගන්න පුළුවන් භාවනා ප්‍රයෝජන ගත හැකි දෙයක්. මේ ධර්මාභෝධය ලබාගත් පුද්ගලයාට සාන්තියේ වටිනාකම සීකරනකොට ඇඟල දැහෙන වෙහෙස මහන්සිය අඩු කරගෙන නිදහස් සාන්තියටපත් වෙනකොට බාහිර ලෝකේ ඔක්කොම අමතක කරලා නිදහස් වෙන්නේ එතනත් ඇලෙන්නේ නැතුව නිවන් දහිත තියාගෙන යන මගපාදම මූලික තැනක් වෙනවා. මොකද මෙච්චර කාලලා රාග දේශ මොහ ඇතුළු කරගත්ත වැලපිළිවිලින් හටගත්තා වූ මානසිකත්වයට අනුකූල කායිකත්වයෙන් හටගත්ත ප්‍රතිඵලයක් තමයි අර චිත්තජ රූපාදී වශයෙන් පටන් ගෙනත් උසුජ රූප වල පත්ලා කය ඇතුලේ තියෙන්නේ. ඒ වේ ස්වභාවේ විවිධාකාර දාහ සහිතයි. ඒව හටගත්තේ ඒ වඳු රාග දේශ මොහයන්ගේ නිසා. අන්නේ හටගත් ඒවායින් අපි නිදහස් වෙන පැත්තට හිත තිබ්බ ගමන් ශාරීරිය ඒවා ප්‍රතික්ෂේප කරන්න බලනවා. ශාරීරියේ ඉන්ද්‍රියන්ගේ ඉන්ද්‍රියයි පද්ධතියේ ස්නායු පද්ධතියේ පාව පිහිටලා තියෙනවා. ඒ රූප කලාව ප්‍රතික්ෂේප කරලා හිත ඉවත් වෙන්න බලනවා. ඉවත් වෙන්න බෑ බැඳිලා හැදිලා තියෙන්නේ වාපිච්චයෙන් කියන ඒවත් එක සම්බන්ධ වෙලා. මෙන්න මේ තත්ත්වේ නිදහස් කර ගැනීමට සුසුම් හැරීමේ භාවනා ක්‍රමයේ තමයි අරගන්නේ. ඒ ක්‍රමයට අරගෙන නිදහස් වෙන කයේ මහන්සි අත්හැරෙන විදිහට වෙන මොනවත් බාහිර දෙයක් හිතන්නේ නැතුව අතරීමේ නොයලී මිදීමේ සාන්තියේ හිත තියාගෙන නිදහස් වෙන අදහසින් සුසුමාරනකොට ඇඟේ තියෙන මහන්සිය ඇත් වෙවි යනවා. ටික වෙලාවක් එහෙම ඉන්නකොට ඇඟත් එක්කලා පාවිලා ගියා වගේ අන්න සමක් වෙයි පස්සද්ධිය නැగిලා ඉන්න පස්සද්ධි සම්බොජ්ජාගේ නැగిලා එනවා. අන්න පස්සද්ධිය නැగిලා එනකොට සුඛේ නැගිනවා එතනම සමාධියත් එක්කලා. සමාධි සුව වෙනවා තිලා සමාධි සම්බොජ්ජාගේ නැගිනවා. ඒක නැగిලා එනකොට ආලෝකයවත් තිලා උපේක්ෂාවට එනවා. උපේක්ෂා ආරමතලක් වාසේ උපේක්ෂා සම්බොජ්ජංගේ හරි පහසුයි. ඇඟක් තියෙනවාද කියලා ගානක්වත් නැහැ. උසයි ඉන්නවාද කියලා ගානකුත් නැහැ. ඔළුව අතපය කෙලින් තියාගෙන ඉඳලා කියලා එහෙම ප්‍රශ්නෙකුත් නැහැ. ඔක්කොම හරියට ආකර්ෂණයට වැදලා හිටියා වගේ තව තියෙනවා. ඊට පස්සේ අපි මහන්සි වෙන්න ඕනේ නැහැ. ඉරියව් පවත් ගන්න. ඉරියව් පැවැත්ෙන්නේ ඒ ධර්මතාවයයි. ඒ වගේම ඉරියව් වල බරක් නැහැ. ඇඟට එහෙම එකක් දැනෙන්නේ නැහැ. මානසිකත්වයේ සම්පූර්ණව ගතෙන් නිදහස් කළා වගේ ගතට බාධකයක්කුත් නැති. මෙන්න මෙහෙම ස්වභාවයක් මේ සමාධියේ තියෙනවා. ආලෝකයේ මතුවලා හිටන් මුළු ආලෝකයෙන් කිසිම වෙන බාහිර ස්පර්ශයක් නැති උපේක්ෂාව මුල් කරගත්ත සැපත් නැති දුකක් නැති බොහෝම නිදහස් සහිත ආලෝක සංඥා ඵලයක හිත විහිදෙනවා. ගිහිල්ලා හිටන් අන්තිමට ගතා තියනවාද කියලා දැයි නැතිව ගිහිලා එන්නේ ආලෝකයේ හිත විලා චතුත්ත්ව ධානය නිකන් සමාධිය වැඩෙනවා. වැල්ල එන්න ඕකේ ඉඳ හිතෙනවා. වෙන මොකුත් ඕනේ නැහැ මට මේ සත්‍ය විලා බැලනකම් මේක හිතෙනවා. ඒත් ඇති කියලා හිතන වෙලිකක් වා හොයන්න ඕනේ නැහැ කියලා. දැන් ඒක ප්‍රමාහි වෙලියෙන් ගිය මොකද වෙන්නේ? වැඩියෙන් ගිය ගාම කානිසරේ මේ කාට කියන්නේ සමන් තමයි හිතන්නේ සමම්මයි නවත්ත ගන්න ඕනේ සමම්මයි මේ මාර්ගය යන්න ඕනේ. තමන්ගේ හිත පාලනය කරන්නේ බැරි තත්ත්වේ වර්ධනය කරගත්තොත් එහෙම අන්තිමට යා මැරෙනවා සමාධිය ඉඳලා මැරෙලා යන බලනවා. එයා කැමති නැහැ ඒක ඉහට යන්න. ඒ සමාධි සුවේ විතර හිතන් සමහරවල් ආපවත් වෙන්න පුළුවන් කෙනෙක්. ඒතකොට මේ මාර්ගය ඉදිරිය බලා ගන්න හැම වෙන්නේ අන්න එහෙම අවස්ථාවක් එනවා. ඉතින් මේ අවස්ථාවට වැඩිනකොට සම් දැනගන්න ඕනේ සීමා ඉක්මවා ගියා. කවුදුරත් මේ සමාධිය බලාගෙන යන්නේ නැවත්තනවා. ආයාසින් නවත්තලා හිටන් ආයාසින් නවත්තන එකක් ඉන්න ඕනේ නැහැ ඉතින් ඉතින් තමයි දැයින්න ඕනේ ඔවා
දැන්ලා මධ්‍යම தත්ත්වයෙන් වික්ෂිප්ත භාවයේද හෝ පාලනය කරන්න බැරි සත්‍යෙට නිකන් එකකට වලන්නේ නැතුව ওই දෙක මාරුවේ මාරුවට ගෙනියන්න දැනගන්න ඕනේ. දැනගෙන ගිහිල්ලා ඒ ක්‍රමයේදී ගෙනියනකොට ලස්සන්ට අත්හැරී නොවැළී මිදීගිය නිදහස් චිත්ත සාන්තියත් එක්කලා හිත නිදහස් වෙලා හිටන් පිහිටනවා ඊට පස්සේ. ඕලේලා කරන සමාධියෙන්ද පුළුවන්. ඕලලා ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්. දැන් ධර්ම සාකච්ඡා කළා කියලා මුත්තකුත් නැහැ. සමාධිය හිටියේ කියලා මුත්තකුත් නැහැ. එහෙම පුරුදුනාට පස්සේ වැඩුණාට පස්සේ වැඩුණු සමාධියත් ආද ප්‍රශ්නේ නැහැ. වැඩුණු බොජ්ජංග ධර්මයත් ආද ප්‍රශ්නේ නිරාකරණය වෙලා ඉවරයි. වලන කෙනා ওই තත්ත්වයෙන් පරිසම් කරගෙන බලන්න ඕනේ. ඔකර බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ විවිධාකාර ක්‍රම දේශනා කරනවා. යමක් කළ යුත්තේ උත්සාහ කළ යුත්තේ වීරිය කළ යුත්තේ මොකද දහපුවාම. ඊතලය කරගත්ත ඒ ඊ වඩුව. ඇද බල බල ඇද අරිනවා. ඉතින් ඇද අරගුවාම තවත් බල බල ඇද අරින අන්තිමට කෙස් ගහකවත් ඇදයක් නැති තත්ත්වෙට ආවට පස්සේ තවත් තරනවාද කියලා අහනවා. තවත් ඇද ඇරීමේ ක්‍රියාකාරීත්වය ඊ වඩුව කරනවාද? මම මොකද ගන්න තියෙන්නේ? දැන් ඉතින් තව තරන්නේ මොනවද? තල්තලන් තල්ල ඇදන තරම් ඇදලා ඉවරයි මීට වඩා පොඩ්ඩක්වත් ඇද නෑ කියලා දැක්කම අපි පැත්තක තියන් නිදහස් වෙනවා. මෙන්න මේ වගේ මේ ආර්ය වාග්ය මහෝර්ති වැඩි යුතුයි කියන එක. කවදාවත් වල්ලා ඉවරෙච්චාට ඔන්නෝම තේරෙනවා. මින් එහා වලන්න දෙයක් නෑ. වැඩි මේ යම් ප්‍රතිඵලයක් ලැබිය යුතු දෙයක් ලබලා ඉවරයි. එහෙනම් මම මොනවද වලන්නේ? එදාට වන්නයක් නෑ නිදහසේ ඉන්න. ආයතනයක් අමුතු ලෝකෙට වැදෙන්නෙත් නෑ. ආයතනයක් අමුතු උත්සාහයක් ක්‍රියාවක් ගන්නෙත් නෑ. උන්වහන්සේට උත්සාහ කරන්න අවශ්‍ය නෑ. එතකොට බුදුරණාහ දේශනා කරනවා අප්‍රමාද වීති කියලා යම් අවවාදයක් කරනවා නම් ඒ අවවාදේ ඔන්නෝතින්ටපත් වෙච්ච එකද මම කරන්නේ නැහැ. ඒ විහායට කියනවා අප්‍රමාදව හරිද කරපල්ලා කියලා. ඒක දේශනා කරනවා. ඉතින් අප්‍රමාද වෙන්න ඕනේ උත්සාහ වීති ගන්න ඕනේ ඔතෙන්ටපත් වෙන එක. ඒ කියන්නේ අරිහත් වෙනපත් වෙන ස්වභාවය වෙටිවි. අවසානයි. ඉතින් මෙතෙන්ද යනකම් මේ මාධ්‍ය වලන්නේ කොහොමද? තව උපමාවක් වෙනවා. සංකරු විසින් ආභරණයක් හදා ගැනීමට අවශ්‍ය කරන සත්තරන් වල පදම ගන්න. ඒකට අවශ්‍ය කරන විදිහට සත්තරන් මුරුදු කරන ක්‍රමයක් තියෙනවා. ඒකේ තිබෙන කලකිලුඩු, අපද්‍රව්‍ය, වෙන බාහිර ලෝහ ඔක්කොම ඉවත් කරන ක්‍රම හතාවක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්තරන් කෝවෙට දාලා. මේ අවශ්‍ය කරන සත්තරන් ලිපේ තියලා. ඒකට ගිනි පිවින ක්‍රමයක් තියෙනවා. මේ දත්ති පිට ක්‍රම. ඒ පිවීමේදී රගින්දර වැඩිපුර ඇවිලුණොත් අර හතරන් ටික උණු වෙලා හීමා ඉක්මවා හත් වෙනවා. එහෙම නැත්නම් රත්තරන් ටික අළු වෙන්න බලන. ප්‍රමාණ ඉක්මවා හත් වෙනවා. අවධානය හැම වෙලෙම තියෙන්න ඕනේ. දැන් හත් වෙලාද නැද්ද? දැන් උණු වීගෙන නේද මේ ඉන්නේ? ඔන්න දැන් උණු වුණා. ඔන්න දැන් හීමා ඉක්මවලා යන්නේ. ඊට වඩා හැම වැඩි බැඩ්ලා හරි පිමුණොත් එහෙම මොකද වෙන්නේ? හීමා ඉක්මව නම් පොඩ්ඩක් නිවන්න ඕනේ. අවධානය හැම වෙලෙම තියාගන්න. අන්න සති සම්බොජ්ජන්ගේ නිතරම කියනවා කිව්වා. අන්න හීමා ඉක්මවා හත් වුණා වගේ තමයි ධම්මවිචේ සම්බොජ්ජංගයයි ප්‍රීති සම්බොජ්ජංගයයි විරිය සම්බොජ්ජංගයයි නැගිච්ච අවස්ථාව. හරියට මානසික සීමාව දැනගෙන ඉන්න ඕනේ. හරියට හතරක් නැහැ හත් වෙලා මීට වඩා එහෙම බිම්බොත් එහෙම ගිනි බිම්බොත් සීමාව ඉක්මවා හත් වෙලා හිටන් මේ රත්තරන් ටිකේ ප්‍රමාණය පිච්චෙනවා. මගේ වැඩි කර ගන්න බෑ කියලා දැනගන්නවා. ඒ විලාසෙ මොකද කරන්නේ? වැඩි ටික නිමෙන්ද වතුර පොඩ්ඩක් ඇඟිල්ලෙන් අරගෙන ඒකට දිය ගහනවා. අර කොහොමද තියෙන? හතරන් වල පොඩි දිය බිඳුවක් දාන ක්‍රමයක් තියෙනවා. ඒකයි වැඩ කරන කෙනා දන්නවාගේ දිය ගහන ක්‍රමී. මොකද දිය ගහන්නේ සීමා ඉක්මවා ගියොත් නිමිනවා වැඩි. ගාන පදවට වැඩි වෙච්ච හැටි නිමෙන්නේ කියලා කිදී බිඳුවක් එකට දාන. ඒතකොට ඒ ගාන නිමෙනවා. පදම දැරගෙන සතරන් උණු කරගෙන කියලාවත් තියාගිට ගහම ඒ රස්නේට ඒක තියෙන අපතරවිය සියල්ල පිච්චලා දිවිසෙන අවශ්‍ය කරන සතරන් ප්‍රමාණය ලස්සන මතුවලා හිටුවා. දන්නවා දැන් පදම හරි. ඊට පස්සේ ගිනි පිඹින්නේ නැහැ දිය ගහන්නෙත් නැහැ. අවශ්‍ය කරන වැඩි කරන් සතරන් වෙන් කරගන්න. මෙන්න මේ හා සමානව බොජ්ජංග ධර්ම වලන්න කියලා උපමා පෙන්නලා තියෙනවා. ඉතින් ඔයano තේරුම් අරගෙන මේ පොඩ්ඩක් ධර්ම බලන්න. සෝතාපන්න